ಆಟಗಾರ ಬಂದರು ಜಯಶೇಖರ ಸಮಗ ಅದ ಮೇ ಬೆಂದುಂಕರ ಮಗಡಿಯಟ ಇದಿನ ಕೊಮಿಸಮಟ ಅಪೇ ರಟೇ ಅಗಮತಿವರಯವ ಅದ ಸಾಕಿರೀಮಟ ಕೆಂದವಲಾ ತಿಯನ ಏಗನ ಅಪಿ ಮೇ ಸಾಕಾಚ್ಚಾ ಕರನ್ನ ಮಗೆ ಹಿತವತ್ ಫರಾಸ್ ಶೌಕತ್ ಅಲಿ ಸಮಗ ದೆನ್ ಫರಾಸ್ ಅಪಿ ಕಿರಿಂ ಪಟಂಗ್ ಮೊಕದ ಮೇ ಕಾಲೇ ವಟಿನವ ದೆನ್ ಮೇ ಕಿಯನೋ ಅಗಮತಿವರಯ ಮೇ ಸ್ವೇಚ್ಛಾವೆನ್ ವಾಲಂಟಿಯರಿಂ ಏಕಾಲು ಕಮಿಸಮಟ ಎನ್ನೆ ಏಕ ಅತ್ತದ ಏಕ ಮೇ කොහොමද මම මේක කියන්නේ පට්ටපල් බොරුවක් ඔව් ඒ කොමිසමෙන් අපේ ප්‍රයිම් මිනිස්ටර්ට මේ දැනුම් දීලා තින්නේ මේ එන් කොමිසමට එන්න කියලා ප්‍රයිම් මිනිස්ටර් මේ සාමාන්‍යයෙන් ඉතින් යාගේ ඩයරි එක හරි දැනට වැඩ තියෙනවනේ ඔය යට වැඩ තියෙන නිසා ඒක විවෘත කිරීම ඒවා මේ ඔව් ඉතින් ඒ නිසා කොමිසමෙන් එයාට කියලා තිබුණේ පුළුවන් වෙලාව අපිට කියන්න කියලා ඒකයි දැන් අර රික්වෙස්ට් කරලා තියෙන්නේ ඕඩර් කරලා නැහැ ඒක නිකන් වචන වලින් සෙල්ලම් විතරයි දැන් කීයලා ඒගොල්ලෝ සෙරම් කියන්නේ පාර්ලිමේන්තුව අපි මේ ස්වේච්ඡාවෙන් යන්නේ ඒ වගේ එහෙම කියලා දෙහෙම ඒක ඉතින් ඒගොල්ලන්ට ඕන 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 විදියට කියන් කියවන්න පුළුවන් බන්දුල නමුත් අපි එකක් එක දෙයක් මතක තියාගන්න ඕනේ මේ වංචාව පටන් ගත්තේ February 2015 දෙවනි මාසේ 2015 ඒ වෙලේ අපේ අගමැතිතුමා ඇවිල්ලා පාර්ලිමේන්තු එකේ කිව්වා නේද මතකයිනේ අපිට එයා කිව්වේ මෙතන කිසි වංචාවක් කිසි වැරද්දක් නැත කියලා හරි දැන් ඒ වගේ කියපු මිනිහා තමයි අද කොමිසමට ඇවිල්ලා කට උතර දෙන්න මේ දෙන්න වරස් වෙන රටක නම් මේගොල්ලෝ ඉල්ලා අස් වෙන්න එපා දැනට මේ ඒ ඉල්ලලා අස් වෙන්න තියෙන්නේ පළවෙනි මාසෙම ඇතුලේ ඒක ඒ කාලේ අපි මේ නෙට්වර්ක් එකේ සිරස TV 1 ශක්ති මේ අපේ නෙට්වර්ක් එකේ අපි කිව්වේ ගවර්නර් මහේන්ද්‍රන් ඉල්ලලා අස් වෙන්න ඕනි කියලා අයින් කරන්න ඕනි කියලා එවෙලේ කවුරුත් අපි ගැන අපි කියපු දේ ගණන් ගත්තේ නැහැ උන් කන් දුන්නේ නැහැ කිසි වැරද්දක් කරුවේ නැහැ කියලා ප්‍රයිම් මිනිස්ටර් කිව්වේ ඒකම තමයි. ඊට පස්සේ අර කොමිසමක් පත් කරා ඒකත් බොරු කොමිසමක්. අර ඔරතෝ පිටිපන කොමිටි එක. ඒකේ ඒ පිටිපන කොමිටි එකේ මිනිස්සුන්ට ඒගොල්ලොන්ගේ අත් දෙක පිටිපස්සේ මේ ගැට ගහලා තමයි මේ වැඩ කරන්න කියන්නේ. නමුත් වෙන රටක ඔහම වුණා නම් දැන් මේවා ලැජ්ජා. මේකද අපිටනේ hina වෙන්නේ. මේ අර ෆරාස් කියන්නේ මේවනේ කොලොප්පම්. මේවා තමයි කොලොප්පම්. මට නම් තේරෙන්නේ නැත්තේ කොහොමද මේ විදේශීය කට්ටිය කොහොමද ඒගොල්ලෝ නිශ්ශබ්දව දැන් ඉන්නේ කියලා කිසිම එක වචනයක් නැහැ මේක මේක වැරදි මේ ඔක්කොම මේ හංගන්න හදන්නේ කියලා මේ තානාපති කාර්යාල වල NGO වල කිසි කෙනෙක් නැහැ කතා කරන්න මේ ගැන නමුත් පෞගිය ආණ්ඩුවේ මොන හරි එක දෙයක් කතා කරුවොත් අන්න කොළපම පටන් ගත්තා. දැන් ෆරස් දැන් මෙතන දැන් තියෙනවා දැන් පත්තරොත් දැන් අගමැති අද බැඳුම් කර කොමිසමට එනවා දැන් ප්‍රශ්න කරන්නේ නීතිපති කියලා. එතකොට මේ අයිලන්ඩ් එකේ හොඳ මේ කතුවැගයක් තියෙන බොහොම මේ හල්ස්රොෆ් වල තියෙන මැච් එක කියලා. දැන් එතකොට ඒගොල්ලෝ කියනවා දැන් මෙතන මේ අපේ ඕපනින් බෝලර් හොඳ මේ කියන්නේ බය නැති දප්පුල ඩිලිවර් කරන්න නෙවෙයි අද ප්‍රශ්න කරන්නේ. අද මේ අගමැතිව ප්‍රශ්න කරන්නේ නීතිපති කියලා. මේ කැවිල්ලා බඳුල විහිළුවක්. කවුද නමුත් සල්ලි ගෙවන්නේ මේ විහිළුවට මහදන්තාව. කෙටියෙන් කිව්වොත් ඒක තමයි වෙන්නේ. මේ අගමැති අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ. අවුරුදු 23ක් UNP නායකයා. ඡන්ද 20 අඩුම ගානින් 22ක් පරාදයි. හතර පාරක් මේ රටේ අගමැති. දැන් ඒ මිනිස්සුන්ට දන්නේ නැද්ද? නීති පාර්ලිමේන්තුවේ නීති අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ කිසි දෙයක් එයා පාර්ලිමේන්තුවකට ඇවිල්ලා කියනවා මේ කිසි වංචාවක් උනේ නැහැ වැරද්දක් උනේ නැහැ මේක ඇවිල්ලා මේ පෞගිය ආණ්ඩුවේ හොරු තිබුණේ නමුත් බන්දුල මේ බැඳුම් මේ සිස්ටම් එක ක්‍රමේ මේ මේක දෙන ක්‍රමේ 1997 ඉඳලා තමයි මේක පටන් ගත්තේ. ඒස් ජයවර්ධන. ඒ ක්‍රමේ අර බැනුම් ඉෂු කරන ක්‍රමේ ඒක මාරු කෙරුවේ නැහැ
ෆෙබ්‍රුවරි 2015 වෙනකල්. එහෙනම් අපි අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. කවුද මේක මේ සිස්ටම් එක මාරු කරුවේ? 1997 ඉඳලා 2015 වෙනකල් ඒ ක්‍රමේ මාරු කරුවේ නැහැ. කවුද මේක මාරු කරුවේ? ප්‍රයිම් මිනිස්ටර්ම තමයි කියන්නේ. මමයි අර්ජුන මහේන්ද්‍රන්ට කිව්වේ මේ ක්‍රමේ මාරු කරන්න. ඉතින් එහෙම කිව්වනේ ඉතින් මෙලහට ඉවත් වෙලා යන්න එපා. ඉතින් මේ බන්දුල තායිලන්ඩ් එකේ හිටපු ප්‍රයිම් මිනිස්ටර් යිංලුක් ශිනවත්‍ර එයා මේ වගේම දෙයක් කෙරුවා මේ හාල් ගැන ඒ රටේ. මේ තායි ආණ්ඩුවට පාඩුවක් ආවා ඩොලර් බිලියන 6ක්. නඩු දාලා දැන් ඉංග්ලොක් සිනවාටට මේ රටෙන් පැන්න යන්න ගියා. එයා රටෙන් ගියා. නමුත් එයාගේ දඩේ අවුරුදු 5ක් ඉරේ. එයා ඒකට කලින් පැනලා ගියා. දැන් මේ අපේ දැන් මහ පරිමාණ වංචාවට දැන් බලන්න ඉතින් අර දුරකතන ඇමතු. දැන් එතකොට මේගොල්ලෝ කියනවා දැන් මේගොල්ලෝ දැන් මේක පාර්ලිමේන්තු වරප්‍රසාද. දැන් මේව එලි කෙරුවා. ඉතින් ඒවට ඉතින් දැන් මේ පොලිසියෙන් ගිහිල්ලා මේ මර්ඩර් එකට ගිහිල්ලා ඒකට ඉන්වෙස්ටිගේෂන් එක කරනවානේ. දැන් ඒ ඉන්වෙස්ටිගේෂන් එක කරනකොට මේ විස්තර හොයන්නේ නැද්ද? ඒ වගේ තමයි මේකත්. මේ මහින්ද රාජපක්ෂ sorry මහින්ද රාජපක්ෂ පෙරේදා කියලා තිබුණා මේ ටෙලිෆෝන් ටැප් කරනවා කියලා. ඒක නෑ. මහින්ද මහත්තයාට මේක වැරදිලා තියෙන්නේ. මේක ඇවිල්ලා පරීක්ෂණයක්. හොඳ පරීක්ෂණ මේ අපේ CID ඔෆිසර්ස්ලා මේ අපි ඇත්තටම ඒගොල්ලොන්ට මොන හරි මේ ටයිටල් එකක් දෙන්න ඕනේ. සම්මානයක් දෙන්න ඕනේ. අගේ කියන්නේ ඒගොල්ලොන් හරියට වැඩේ කරලා තින්නේ. ටෙලිෆෝන් කෝල් 3000කට වඩා ඔප්පු කරලා තින්නේ මේ බිල් වලින්. එනේවා යනේවා. මේ සුජීව සේනසිංහ කෝල්ස් 227ක් දීලා තිනවා අර්ජුන අලෞෂස්ට. ඒක නෙවෙයි ප්‍රශ්නේ බන්දුල. ප්‍රශ්නේ තින්නේ කෝප් කමිටි එකේ මේ 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 ඒගොල්ලොන්ගේ පරීක්ෂණය කරන ගමන ඒ දවස් ඇතුලේ තමයි මේ කෝල්ස් 63ක් දීලා තියෙන්නේ. අනිත් ඉතුරු 164ක් අපිට කියමුකෝ යාළුකම නිසා කියලා. එහෙනම් යාළුකම පැත්තකට තියාගන්න ඕනේ. යාළුකමයි දේශපාලනය කරනකොට මේ 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 ඒක මේ මේ කලවම් කරන්න බෑ. නමුත් මේගොල්ලෝ කිසි නීතියක් බලන්නේ නැතුව ඒගොල්ලන්ට ඕන විදියට මේක දැනට කරලා තියෙන්නේ. අපිට බොරු කියලා ඡන්දය අරන් ඇවිල්ලා මාස දෙකක් ගියේ නැහැ. මහා බැංකුවට ලොකු මේ ලංකාවේ ඉතිහාසයේ ලොකුම මුදල් වංචාවක් කරලා තියෙන්නේ. දැන් ඒගොල්ලෝ කියන්නේ මාධ්‍යෙන් කියනවා මේක වැරදි. මාධ්‍ය මේ ජොයින්ට් ඔපොසිෂන් එක ගැන කතා කරනවා. ඒව නිකන් අනං මනං. හරි නේනම් අපේ අගමැතිතුමා ඉල්ලලා අස්වෙන්න තිබුණේ මාර්තු මාසේ 2015. ඇවිල්ලා පාර්ලිමේන්තුවේ නිකම් බයිලා ගන්න ඕනේ නැන්නේ. දැන් ෆරාස් අහිංසක මිනිසුන් තමයි චෝදනේ. අර පොල් ගෙඩියක් හොරගන්න කෙහෙල් ගෙඩියක්. ඒගොල්ලන්ට තමයි මේව කරන්නේ. මේගොල්ලන් කියන්නේ මේගොල්ලෝ අර මේ ලෝක හොරු හින්දාද මේව වෙන්නේ නැත්තේ? ඒගොල්ලෝ සූට් බූට් දාපු මිනිසුනේ. සූට් බූට් දාලා ඒගොල්ලන් හිතන්නේ සූට් බූට් දැම්මම මේ හොරකම් කරලා මාරු වෙන්න පුළුවන් කියලා. නමුත් මේ රටේ ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නෝ. වෘත්තියම. ඒගොල්ලන් ඉන්නෝ මේව අපි බලාගෙන ඉන්නේ. මාධ්‍යයේ ඉන්නෝ. අපිට ගල් ගැව්වා, අපිට බෝම්බ ගැව්වා, අපිට මේ නරක වචන කිව්වා. අපි තවත් ඉන්නෝ. අපි ඇත්ත තමයි කියන්නේ. මේ මේ ඔය දන්නවනේ මේ ස්ටුඩියෝ එකේ අපිට කිසි කතාවක් ගේන්නේ නැහැ අපිට ඔප්පු කරන්න බැරි දේවල්. අපි February මේ මාර්තු මම හිතන්නේ 8 වෙනිදා අපි මේක පළවෙනි සැරේ මේ අපේ network එකේ කිව්වේ 2015. එදා ඉඳලා අද අපි කියන්නේ මේක ඇවිල්ලා අපේ ක්‍රමේ තියෙනවනේ. ඒ ක්‍රමෙන් අයින් වුණා. ඒ හින්දා තමයි මේ හොරකම වුණේ. මේ වංචාව වුණේ අර ක්‍රමේ තිබුණානේ. ඒ ක්‍රමේට වැඩේ කෙරුවොත් කෝල්ස් 3000ක් ඕනේ නැහැනේ මේ පොඩි කට්ටියගෙන්. මොකටද මේ කෝල්ස් 3000? මේ කියන්නේ මේක එක්සත් ජාතික පක්ෂය අය විතරයි. නමුත් දාසිරි පැහැදිලි කිරීමක් කෙරුවානේ. අනිවාර්යයෙන්. ඔහුගේ කෝල්ස් දෙක ගැන. ඔව්. එයා කිව්වෝ මට කෝල්ස් ඒ කාලෙදි කෝල්ස් දෙකක් ආවා. මං හම්බුනා මිනිහව. මම කිව්වා බෑ.
ඔය මෙතන ලොකු වංචාවක් වගේ තමයි මට පේන්නේ. බෑ මට ඔයාට උදව් කරන්න බෑ. ඒ ස්ටේට්මන්ට් එක හොඳයි. නමුත් අනිත් කට්ටිය අර අර්ෂණ රාජකාරණ කෝල්ස් 26ක් දීලා තියෙනවා මේ කාලේ ඇතුළේ. නෑ ඒගොල්ලෝ කියන එහෙමනම් පාර්ලිමේන්තුවේ 225 ගේම ටෙලිෆෝන් රෙකෝඩ් බලන්න ඕනේ. ඒ වගේ මොකද්ද මේ කියන දේවල්? ඒගොල්ලෝ නිකම් මේ කොළපම් මිනිස්සුව කොළපම් කරලා එපා කරලා හැමදාම ජීවිතේ යනවා. ඒගොල්ලෝ මේ වගේ දේවල් කරන නිසාද බඳුල අපේ රටේ ණය වැඩි වෙලා තියෙන්නේ කිසිම ප්‍රොජෙක්ට් එකක් නැතුව. මම එක දෙයක් කියන්නම්. මහින්ද රාජපක්ෂ මේ පෙරදුනානේ ජනවරි 2015. දෙසැම්බර් 2014 අන්තිම දවසේ අපේ සම්පූර්ණ ණය සෙන්ට් මහ බැංකුවේ ණය බිලියන 400යි. හරි? එහෙනම් 1%ක් ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වුණාම බිලියන 4ක් වැඩි වෙනවා. හරි? ඒක ගැන ගණන් ගන්න නැතුව මේ අර්ජුන මහේන්ද්‍රන් තනියම තමයි මේ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරේ. 100 එකක් නෙවෙයි, දෙකක් නෙවෙයි, 100.3. හරි? ඒ කියන්නේ මේ ආණ්ඩුවේ ණය වැඩිපුර ණය අරන් තිනෝ බිලියන 2200ක්. කෝ අලුත් ප්‍රොජෙක්ට් මේ 2200න් ගොඩක්ම ගිහිල්ලා තියෙන්නේ මේ වාගේ මේ හොර වැඩවල. දැන් මේව ෆරස් මේ අර්ථ සාධක අපේ සල්ලි අර්ථ සාධකකට තමයි ගහලා තියෙන්නේ, විදලා තියෙන්නේ. ඒගොල්ලෝ හිතන්නේ මේ හැමදේම පෞගිය ආණ්ඩුවේ කරේ දැම්මුතින් ඔක්කොම හරියයි කියලා. මේ ස්ටුඩියෝ එකේ රවි කරුණනායක ඇවිල්ලා අපිට කිව්වා මොකද්ද ඔය කියන්නේ මේ වංචාව කියලා. කවුද කියන්නේ වංචාවක් කියලා? ඒ වගේ කිසි දෙයක් නැහැ. දැන් අපි කියන්නේ කොහමද මේ අපාර්ට්මන්ට් එක ගත්තේ? මේ බැදුම් මේ ඉන්ලෑන්ඩ් රෙවෙනිය කොමිසාරිට යාගේ බද්ද ගෙවලද තියෙන්නේ මේකට? යා ඇවිල්ලා කිව්වා මේ ඉන්කම් ටැක්ස් ගෙවන කට්ටිය බොහොම අඩුයිලු මේ රටේ. හරි? මේක තමයි කොළපොම. රටේ අඩුයි. මොකද යා කියන්නේ යාගේ කම්පැනි, යා හිටපු කම්පැනි හරි යා අයින් වුණා, යාගේ නෝනායි මේ දූ තමයි ඒ කම්පැනි බලාගන්නේ. ඒකට සභාපති කෙනෙක් වෙනම මේ විදේශයක ඉන්නව එතන. හරි? දැන් ඒ සේප්පුවේ තමයි මේ සල්ලි තිබුණේ මිලියන 165ක්. මම දන්නේ කොහොමද ලක්ෂයෙන් කියන්නේ කියලා. හරි? මිලියන 165ක් කෑෂ් සල්ලි. ඒ කම්පැනියේ චීෆ් ඇකවුන්ටන්ට් කියනවා ඇවිල්ලා දියුරුම් කරලා මිනිහා කියන්නේ මේ සල්ලි අපේ කම්පැනියට අයිති නැහැ, මේ සල්ලි නිකන් ඇවිල්ලා ඩම්ප්ඩ් විසිකල්ලා තිබුණේ මේ සේප්පුවේ. දැන් නමුත් මෙතන දැන් ප්‍රශ්න දෙකක් තියෙනවා. මෙතන අපේ ප්‍රේක්ෂකෙක් ප්‍රශ්නයක් අහනවා. එහෙමනම් ඔබ දන්න හැටියට මට කියන්න, කතානායකට මේ වරයාට වගකීමක් තියෙනව නේද? අර මේ ටෙලිෆෝන් කෝල්ස් ගත්තේ අයව එහෙමනම් ඉවත් කරන්න කියලා. කතානායකට වගකීමක් තියෙනව නේද කියලා අහනවා. අනිවාර්යෙන්. දැන් එහෙම ඌට පුළුවන් නේ? පුළුවන්. නමුත් කරයිද? දැන් ඒ වගේම ෆරස් දැන් තව දෙයක්. දැන් මෙතන දැන් තියෙනවා, දැන් මේගොල්ලෝ මෙහෙම මේ කතා කරලා දැන් මෙතන මේ තියෙන එකේ දැන් සරි. දැන් මට මේ ප්‍රශ්න ඉස්සර තව දැන් මම අහුවනේ දැන් නීතිපතිවරයන්නේ මේ ප්‍රශ්න කරන්නේ. ඒ කියන්නේ මොකද? ඇයි මේ දැන් මෙතන අයිලන්ඩ් කතුවැකේත් කියනවා මේ ඩප්පුල ලිවෙරාට බයද කියලා අහන ඔබේ අදහස මොකද්ද? මොකද ඒ වගේම අපිට කතාව මට මේක මාර පුදුම දෙයක්. ප්‍රයිම් මිනිස් අපේ අගමැති හෝ ඕනේ කෙනෙක් ගිහිල්ලා අර මේ විට්නස් බොක්ස් එකට ගිහිල්ලා හිටගත්තම එයා ප්‍රයිම් මිනිස්ටර් නෙවෙයි. එයා ඇවිල්ලා ඒ එයාගේ නමින් එයා එතන ඉන්නේ. තනතුර නෙවෙයි. එහෙනම් ප්‍රශ්න කරන්නේ ඒ එයාව ප්‍රයිම් මිනිස්ටර්ව නෙවෙයි. හරි? දැන් ඒකට වෙනම නීතියක්. මේ මුළු මාස 9ක්ම මේ ප්‍රශ්න කරලා තින්නේ ඩපුල ඩිලිවෙරා යසන්ත කෝඩගොඩයි. දැන් මේ මිනිස්සයාට ස්පෙෂල්. දැන් ඒ වගේම දැන් අපි දැන් මාධ්‍යවල දැක්කන දැන් මාස ගානක් ඉස්සෙල්ලා නීතිපතිවරයාව අරලිගහ මන්දිරයට කැඳවලා ප්‍රශ්න කරන පසුපිළ මන්ත්‍රීතුරු දැන් මෙතන ආපු අය ගැන කියලා දිනනවා.
එහෙම කරන්න බෑනේ අනිවාර්යයෙන්. ඔව් ඒතර උන් ඔබ කියන්නේ මූන් මේ බය කිරීමක් කරනවාද ඔබේ අදහස? ඉතින් මේ අගමැති තමයි අර පිටිපන කමිටියේක පත් කරුවා. ඒ ඒගොල්ලෝ වැඩ කරන වෙලාවේ ඇතුලේදී ප්‍රයිම මිනිස්ටර්ම කියනවා මෙන්න මේ කිසි වැරද්දක් කරලා නැල්ලු. එයා කොහොමද ඒක කියන්නේ? එහෙනම් කමිටිය එකක් දාන්න ඕනේ නැනේ. එයාගේ වචනේ විතරක් හරි ඇති එනම්. එයා මේ රටේ රජුරුව නෙවෙයිනේ. ඒක නීතිය හැමෝ දැන් මූන් කියනවා සාමාන්‍ය ජනතාවට සියලු දෙනාම එක සමානයි කියලා. නමුත් මෙතන එහෙම සමානත්වයක් වෙන්නේ නැහැ. සමානෙක් තින්නේ. මොකටද මේ මේ ජාන්ත ජයසූරි වගේ ඉන්නේ එතෙන්ට? යා යා නෙවෙයිනේ ප්‍රශ්න කෙරුවේ. මේ එතකොට දැන් මෙතන මේ දැන් ප්‍රේක්ෂකයෙක් නම ඉංග්‍රීසියෙන් කියලා සිංහලෙන් කියලා this is like night watchman having the power to choose who had gone who is going to bowl that team කියලා. ඒ කියන්නේ අන්තිමට ඔබ දන්නවනේ ක්‍රිකට් වල night watchman ඊට පස්සේ ඔහු තීරණය කරනවා කවුද ඔහුට පන්දු යවන්න කියලා. ඔව් සාමාන්‍යයෙන් කුමාර සංගකාර බෝල් කෙරුවේ නැහනේ. මම ඩුලිප් පෙන්ඩිස් බෝල් කෙරුවේ නැහනේ. ඒගොල්ලෝ බැටින්. හරි. ඊට පස්සේ ඒගොල්ලෝ අන්තිම ඕවර් එකේ දිනන රන්ස් 8ක් ගහනද ඒක ඩුලිප් මෙන්ඩිස් කියනවා මේ අනිත් එක්කෙනා කියනවා ඩුලිප් මෙන්ඩිස්ට බෝතම් කියයි ඩුලිප් මෙන්ඩිස්ට බෝල් කරන්න කියලා. මොකද්ද මේකේ තේරුම? මේ මේ සම්පූර්ණ පිස්සු කතන්දර යන්නේ. දැන් ෆරස් ඔය තියෙන හැටියට නීතියේ අනු නීතියේ යටතේ අපි සේත්‍රම එක විදිහටද සලකන්නේ නැහැ. එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ. පොඩි මිනිහට වෙන එකක් ලොකු මිනිහට වෙන එකක්. දැන් මේගොල්ලෝ කියනවනේ ග්‍රීක් බොන් ග්‍රීක් බොන් ග්‍රීක් බොන් කියලා අපි හැමදාම මගේ හීනෙන් උත් මට ඇහන්නේ ග්‍රීක් බොන් ගැන. ඉතින් මේගොල්ලෝ අවුරුදු 2 මාස 3ක් දැන් ළඟයිනේ. මොකද මේගොල්ලෝ කරන්නේ? ඇයි මේ මේක හෙව්වේ නැත්තේ? රවි කරුණනායක හෙව්වා මේක. සුප්‍රීම කෝට් එකේ මේක මේ මේ හොඳට මේ මේ හොයලා තීරණයක් දීලා තිබුණේ. ඒ කාලේ ඒක error of judgment වෙන්න පුළුවන්. නමුත් අර නීති ටික අර ක්‍රමේ මම කතා කරන ක්‍රමේ තියෙනවනේ. ඒ ක්‍රමෙන් එලියට ගියේ නැහැ. ඒ ඉඳ තමයි සුප්‍රීම කෝට් එකේ කාටත් මේ 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 දඩුවමක් හරි නා මේ මේ තීරණයක් ගත්ත නැහැ මේ නෙගටිව් එකක්. මේගොල්ලෝ හැම දෙයකම කියන්නේ අනිත් කට්ටිය මේම කෙරුවනේ ඉතින්. ඒ හින්දාද මේ බන්දුල ඒගොල්ලෝ මේ මේ ෆුල් බිසි එකේ ඉන්නේ හරි. we are busy we are working like මේ 24 වැඩ කරලා අපිට වැඩ තියෙනවා. රවි කරුණනායක දියුරුම් කරලා කිව්වේ මම බල්ලෙක් වගේ උදේ ඉඳලා 11ට වැඩ කරනවා කියලා. එයා කිව්ව ඕන්නම් ගිහිල්ලා මේ ඔෆිස් එකේ මේ මේ රෙජිස්ටර් ලොග් බුක් එකේ බලන්නලු කොච්චර මේ මේ මහන්සි වුණාද කියලා. ඒ මහන්සි වුණේ කා වෙනුවෙන්ද? ඒ රුපියල් මිලියන 165 වෙනුවෙන්ද? අපාර්ට්මන්ට් එකෙන් වෙනුවෙන්ද? නැත්නම් රටේ වෙනුවෙන්ද? නමුත් දැන් ඌ දැන් අපේ වෙන රටවල ඌන් മന്ത്രി ධූරයනොත් ඉල්ලාස් වෙනවා. නමුත් අපි ඉල්ලාස් වෙන එකට ගියසු මම ඔබ දැක්ක ඌ මහ බැංකුවට චෝදනා කරනවා. CID එකට චෝදනා කරනවා. මොකද්ද මේ විහිළුව? යා යා චෝදනා කරන්නේ යා හොඳටම අල්ලලානේ තියෙන්නේ. කෝට් රෙඩ් හෑන්ඩඩ් බන්දන්නේ කොහොමද? නෝ නෑ නේද හොඳටම යා. බිකන්නේ බේරෙන්න බැරි විදිහට අල්ලගෙන තියෙන්නේ. අනිවාර්යෙන්. එහෙනම් හොඳ ළමයා වගේ අහින් ඉල්ලලා හස් වෙලා අර මා ලොකු ගෙදරක් තියෙනවනේ යටනේ. දැන් දැන් අපාර්ට්මන්ට් එකක් උත් තියෙනවනේ. ගිල්ල නිශ්ශබ්දව ගිල්ල වාඩි වුණොත් හොඳයිනේ. නිදාගත්තොත් හොඳයි. මේ මනේ ෆරාස් හොඳ ළමයි නෙවෙයිනේ උතනනේ. ඕකද කියන ප්‍රශ්නේ. දැන් අපි ආපහු මේ දැන් අගමැතිවර දැන් ඔබ මොකද ඔබ යනවා දැන් අද කොමිසමට. ඔව්. ඔබට යන්න දෙයි නේද මම හිතන්නේ. බලමු. වලක්වයි. අපිට ආරංචි වෙලා තියෙනවා මේ වැඩිපුර සිකියුරිටි ඒ පැත්තේ සිකියුරිටි දාලා කියලා. මොකද මේ මේ බන්නුල LTT නෑනේ මේ කාලේ. මොකද කාටද බය අය? මාධ්‍යයට. මාධ්‍යයට. අපිට තියෙන්නේ කැමරාස්. අපිට මේ මා ලොකු ගල් නෑ. කො අපේ අර ෂෝරූම් එකේ තියෙනව නේද අර මා ලොකු ගලක්. රනිල් අපිට තෑගි කරපුවේ. ඒවා අපි මේ ෂෝරූම් එකේ දාලා හොඳට ලොක් කරලා තියෙන්නේ. අපි අපිට ඒව පාවිච්චි කරන්න ඕන කමක් නැහැ. ඔබ හිතන්නේ දැන් මොන වගේ ප්‍රශ්න අහයිද? මොකද්ද වෙන්නේ? ඔව් ඉතින් මං හිතන විදිහට දැන් ගියේ සැරේ මේ මේ වැඩේ පොඩ්ඩක් සවුත් වුණානේ. කබීර් හාෂිම් මලික් සමරවික්‍රම ඇවිල්ලා මිනිත්තු 10ක් ඉඳලා හලෝ ගුඩ් බයි තෑන්ක් යූ බොස් කියලා ගියා යන්න. හරි? මේගොල් පස්සේ අපේ නෙට්වර්ක් එකකින් අපි ඉතින් පෑදී කරලා කිව්වා මොකද ඒගොල්ලොන්ගේ බොරු කියලා. හරි? දැන්
අද මං හිතන විදියට මේ මිනිත්තු 10 දැන් පල් වුණානේ කලින්. ඉතින් අද අහයි ආ දැන් ඔයා කීයද මේ අවුරුදු කීයද මේ පාර්ලිමේන්තු එකේ? ආ අවුරුදු 40යි. ආ හරි හරි බොහොම හොඳයි. මේ ප්‍රයිම මිනිස්ටර් වුණේ කී සැරයක්ද? 4 සැරයක්. ආ හරි. ඒ වගේ ප්‍රයිම මිනිස්ටර්ගේ ඉතිහාසය ඉස්සර අහලා ඒකටම මිනිත්තු 15ක් විතර යයිනේ ඉතින්. හරි. ඊට පස්සේ එහින් මෙහින් පොඩ්ඩක් අහයි. නමුත් වැදගත් ප්‍රශ්න ටිකට උත්තරේ දප්පුල ඩිලිවර හිටියොත් නම් මට නම් 100%ක් ෂුවර් කොහොම හරි ඒ මිනිස්සයා මේ උත්තර ටික ගණන් කියලා. දැන් අපි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔබෙන් අහන්නේ මොකද ඔබ මේ ගැන දිගටම මේ ගැන කතා කරුවා. දැන් ඔබ එහෙමනම් ඔබ මොනවද මොන වගේ ප්‍රශ්න දහන්නේ අගමැතිවරයාගේ? මම අහන්නේ දැන් එයා කිව්වනේ මේක පාර්ලිමේන්තු එකේ තියෙනවා හරි මේ මේ මං මමයි සිරසයි ශක්ති ටීවී 1 හදපු කතන්දර නෙවෙයි. එයා කියනවා පාර්ලිමේන්තු එකේ 15 වෙනිදා මාර්තු මාසයේ 2015 ඇවිල්ලා එයා කියන්නේ මම පත්කිරුව කොමිටි එකක් අර පිටිපැන කොමිටි එක. මම පත්කිරුව ඒගොල්ලෝ February මාසේ 27 වෙනිදා. ඒ කොහොමද වෙන්නේ? February 27 තමයි බොන්ඩ් එක ඉෂු කරුවේ. එහෙනම් එයා දැනගෙනද හිටියේ මෙතන හොරකමක් වුණා කියලා? හරි මිනිස්සු කියයි නෑ නෑ එයාට පොඩ්ඩක් වැරදුනා February 27 නෙවෙයි. එහෙනම් අගමැතිතුමා මේ කතානායකට කියලා හැන්සාඩ් එක පොඩ්ඩක් වෙනස් කරන්න කිව්වා. ඒක කෙරුවේ නෑනේ. ඇයි කෙරුවේ නැත්තේ? එයා හිතන්නේ එයා මේ රටේ රජුරුවා කියලා. එයාට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. ඕන දෙයක් කරයි මා ජනතාව එයාට තවත් මේ ඡන්දෙ දෙයි කියලා. මේ මිනිස්සු 162ක් මේ මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දුන්නේ මේ වගේ හොරු මේ අපේ රටේ පාලන කරන්න නෙවෙයි. හරි. අගමැතිතුමාට මේක අපිට හොඳටම පේනවා මේක යාට බෑ කියලා. සෙන්ට්‍රල් එක්ස්ප්‍රෙස් වේ අර මේ නුවරට යන පාර අපි ඒක කිව්වා. එයා ඇවිල්ලා කිව්වේ අන්න සිරස දොස් කියනවා අපිට කියලා. අපි හොරකම් කෙරුවෙත් නැහැ. නමුත් ඒගොල්ලෝ කියන්නේ මේක තමයි උනේ කියලා. ඉතින් ඇත්තද අපි කියන්නේ? එහෙනම් අපි වැරදි කියනවා නම් ඇවිල්ලා ඔප්පු කරන්න මේ අපි වැරදි කියලා. අපි ඔප්පු කරලා තියන්නේ අපි හරි කියලා. ඒව ඔක්කොම අමතකයි. හරි? එයා කියන්නේ ආ බිලියන 22ක් නු මේ ලාභයක් තිබුණේ කියලා. මේ බන්දුල මේවා ඔක්කොම ඇවිල්ලා කොළපක් මිනිස්සු නිකන් එහාට මෙහාට කතන්දර කියනවා. නමුත් මිනිස්සු හැමදාම රැවටෙන්න බෑ ෆරාස් මෙහෙම. රැවටෙන්නේ නැහැ. ඇයි බය ඒගොල්ලෝ ඡන්දෙට යන්න? හැමදාම මොනාරි දැන් තව නඩුවක් කවුදෝ පත් කරනවලු. අපි දන්නේ නැහැ මේ කවුද මේ නඩු දැම්මේ 6 දෙනෙක්. ඒ ඉෆෙක්ට් එක තියෙන්නේ මේ ඉලෙක්ෂන් එක තවත් කල් දාන්න. ඒ කියන්නේ තවත් හොරකම් කරන්නද? මම දන්නේ නැහැ. මම නිකන් ප්‍රශ්නයක් අහන්නේ. දැන් නමුත් දැන් අද දැන් මේ තව ටිකක් පැහැදිලි කිරීමක් වෙනවා. මොකද මේක දැන් මෙතන ඉන්න අධිකරණ විනිශ්චයකරු බොහොම ගෞරවනීය අය. ඔව්. මේ තුන් දෙනා මේක කොමිසමේ. කියන්නේ මේ කොමිසම හින්දා තමයි මේ සේරම එළි වුනේ. නැත්තම් මේ සේරම යට යනවා. ඉතින් ඒ தත්ත්වය බලනකොට දැන් මෙතනින් අපිට විසඳුමක් එයිද? යුක්තියක් එයිද? Will there be justice? මේ අමාරුයි කියන්න. නමුත් එක දෙයක් පැහැදිලි. එක කම්පනියක් බිලියන 12 මාරක් සාමාන්‍ය 12 මාරක් බිලියන හරි ලාභයක් තියෙනවා. ඒගොල්ලොන්ගේ accounts ඒගොල්ලොන් දාලා තියෙනවා. අපි කියන්නේ ඒක නෙවෙයි. හරි. ඒ ඇස්සේ අපේ EPF එකට පුළුවන් කමක් තිබුණා බිලියන 17ක් විතර මේ ලාභයක් කරගන්න. ඒක කරන්නේ නැතු ඒගොල්ලොන්ගේ ලාභය බිලියන 5යි. ඒ ඉතුරු ටික කොහෙද ගියේ? ඇයි ඒගොල්ලෝ මේ ප්‍රයිමරි ඩීල මාකට් එකෙන් ගත්ත පළවෙනි මාකට් එකෙන් ගත්තේ නැත්තේ? ඇයි දෙවෙනි මාකට් එකෙන් ගත්තේ? මේ වංචා හංගන්නද ගත්තේ එහෙම? දැන් මෙතන තව ප්‍රේක්ෂක කියනවා දැන් ඔබ කිව්වට දැන් මේ විනිශ්චයකරුවොත් ප්‍රශ්න කරයි කියලා. අද කොමිසමේ. උන්ට ප්‍රශ්න කරන්න පුළුවන් අගමැතිවරයාගෙන්. අනිවාර්යෙන් පුළුවන්. නමුත් ඒක වෙයිද බන්දුල? එහෙම නෙවෙයි. තාම ගෞරවනීය මිනිස්සු මණ්ඩලයක් ඉන්නේ. උන් ප්‍රශ්න කරා. ඕක ඒ කියන්නේ ඒක දැන් මේ කොමිසම හින්දානේ මේ සේරම එළියුනේ ෆරස්. ඔව් හරි. නමුත් මේමයි ඒගොල්ලෝ සමහර විට මේ ඔක්කොම කරයි. නමුත් වැඩේ තියෙන්නේ බන්දුල
මහ ජනතාව පැත්තෙන් බැලුවම අපි පොඩ්ඩක් හිතනවා නේද මේ ඩප්පුල දිලිවේරයි අසන්ත කෝඩගඩ තමයි මේ මාස 9ක් ඇස්සේ ප්‍රශ්න කෙරුවේ මේ අද එක දවසකට මේ එක්කෙනෙක්ව ප්‍රශ්න කරන්න ජාන්ත මේ ජයසූරිය එනවා ඇටර්නි ජෙනරල් මේනවා මේකට ඒ කියන්නේ යාගේ ජූනියර්ස්ලාට බැරිද මේක එහෙනම් ඒක බැරි නම් ඇයි අනිත් කට්ටියට මේ දෙන්නගේ जनवरी मनोहारी प्रश्न आगती है පාර්වල්ද මේ ගල් අඟුරුද තෙල් දැන් දැන් නැවත අද තෙල් නෑ ඊර ඇඳලා ඊර පොලින් මොකද මේ රටේ වෙන්නේ නෑ නමුද ෆරස් දැන් ආපහු මේක ගැන කතා කරුවොත් දැන් මෙතන දැන් මේ ටෙලිෆෝන් කෝල් සම්බන්ධ මේ ලියුනහම දැන් සේරමලා කලබල වෙනවා මේ සේරම කලබල වෙනවා නමුද ඇයි ඒගොල්ලෝ ගිහලා අහන්නේ මේක මේ පාර්ලිමේන්ටරි ප්‍රිවිලෙජ් එක මේ වරප්‍රසාද කියලා ඔව් මොකද ඒ කියන්නේ අපේ පොලිස් කාර්ය නිකන් ඉන්නද කියන්නේ මේ මේ මේම කරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ මේ වංචා වෙන්නේ පොඩි මිනිහකින් විතරද කියලා. ලොකු මිනිසුන්ගේ වංචා කරන්නේ. අර මේ අඹ ගැඩි තුනක් උයි පොල් ගෙඩි උයි. මං ඊයේ මේ මේ ගල් කිස්සේ පොලේ හිටියා. හරි. කොකනට්ස් රුපියල් පොල් රුපියල් 80යි. අඩුම ගානේ ඊයේ ගල් කිස්සේ මාකට් එකේ තිබුණේ රුපියල් 80යි. මේගොල්ලන්ට තේරෙනවද මන් දන්නේ නැත්නම් ඒගොල්ලෝ පොල් කන්නේ නැද්ද මන් දන්නේ මම හිතන්නේ ඒ වෙන්නේ නැදි මම හිතන්නේ පොල් කන්නේ නැහැ මේගොල්ලෝ දැන් මේගොල්ලෝ වතුර නෙවෙයිනේ බොන්නේ මේගොල්ලෝ බියර් නේ බොන්නේ ආ හරියට හරි බියර් ඉතින් ඒක තමයි දැන් දැන් අපි දැන් අවසාන වශයෙන් ෆස්ට් අපිට විනාඩියක් දෙකක් තියෙනවා දැන් මොකක්ද දැන් ඔබ යන ඔබ දැන් කියලා 10ට දැන් මේක පටන් ගන්න ඔව් නමුත් අපේ කට්ටිය නම් දැන් ඉඳලා ඉන්නවා ඔව් දැන් ලොකු මේ 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 ප්‍රශ්නයක් වෙලා තියෙන අපේ කට්ටියට. ඒගොල්ලෝ හිතුවේ නෑ බන්දුල මේ අපේ මේ මේ අපේ පොලිස් මේ පරීක්ෂණ කරන කට්ටියට මේ හැකියාවක් තියෙයි කියලා මේව හොයන්න. ඒ කියන්නේ ඔබ හිතනවා දැන් අපේ අද වාර්තා කරන අයට මොකද අපි පරීක්ෂණයට කියන්නේ ටිකක් බලාගෙන ඉන්න අපේ මේ බ්‍රේකින් න්ියුස් මෙහෙම මේ වෙලාවට පුළුවන් වෙයිද කියලා. ආවා ගියා නෙවෙයි. මොකද්ද වෙන්නේ කියලා. අද මේ history is being made බන්දුල. ඔව් අද ඉතිහාස ඔව් මේ ඉතිහාස ගත වෙනවා. serving prime minister කෙනෙක් මේ උසාවියේ ඉස්සරහට ගිහිල්ලා කට උතර දෙන්න පළවෙනි සැරේ. අපි බලා හිටමු අපිට මේ මෙතන යුක්තියක් වෙයිද කියලා ජනතාවට මොකද හැමිලෙම ජනතාව තමයි මේකෙන් පීඩා විඳින්නේ. මේ කියන්නේ හෙට අපි සමග එකතු වෙන සුන්දර මිනිස්සෙක් ඒ කියන්නේ හොඳ අපි ආදර කරන පුද්ගලෙක් පාලිත පෙරේරා. නමුත් හතේ ඉඳලා හතහමාරට මගේ හිතවත් ෆරාෂා ඔකත්තලී සහ ෘෂිරිපාල තෙන්නකෝන් මහතා සමග මේකෙන් තවදුරටත් සාකච්ඡා කරනවා TV1 නරඹන්න ඔබට සුබ දවසක්. අතිකඩ බන්දුර ජයසේකර සමග